පහුගේ වීඩියෝගෙන් ඔයාලා දකින්න ඇති මම ඔයාලට ස්කෙච් කරන්න පරණ ක්‍රමයක් කියලා දුන්නා. ඒ කියන්නේ pen and ink කියන medium එක කොහොමද අපි ස්කෙචින් වලට පාවිච්චි කරන්නේ කියලා ඔයාලට කියලා දුන්නා. ඒ වගේම තමයි ඒකේ කාලේ ඒ කියන්නේ ඈත අතීතයේදී අපේ චිත්‍ර ශිල්පීන් pen and ink පාවිච්චි කරේ කොහොමද කියලා මම ලාවට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද අපි බලමු pen and ink පාවිච්චි කරන්න ඔයාගේ ළඟ පෑනක් නැත්නම් කටු පෑනක් නැත්නම් කොහොමද අපි එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා යුරෝපේ රටවල් වල එහෙම නැත්නම් ඇමරිකන් පර්ණ චිත්‍රපටි බලලා තියෙනවා නම් දැකලා ඇති ගොඩක් වෙලාවට කුයිල් පෙන් එකක් එහෙම නැත්නම් පිහාටු පෑනක් පාවිච්චි කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි පිහාටු පෑනක් ගෙදරදිම හදාගන්නේ කියලා. මිත්‍රවරුනි මේ තියෙන්නේ මගේ වැඩවලට මම හදාගනිපු පිහාටු පෑනක්. පාරේ හිට මෙහෙට ඇවිදිනකොට ගොඩක් වෙලාවට අපිට මේ වගේ පිහාටු හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඉඳගත් පිහාට් එකෙන් කොහොමද අපි මේක හදන්නේ කියලා බලාගමු. ඊට කලින් ඔයාලට පේන්න තියෙනවා මේ පිහාටු පෑනේ. මේ පිහාටු පෑනේ මම මගක් වෙනකන් අර චිත්‍රපටි වල වගේ පිහාටුව දිගටම තියලා නැහැ. ඒ ටික කපලා අයින් කරලා දාලා තියෙනවා. හේතුව අපි මේකේ ලස්සනට වඩා අපේ වැඩේට ගැලපෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ වැඩේදී අපිට මේ පිහාටු පෑන එහෙම නැත්නම් කුයිල් පෙන් එක ප්‍රැක්ටිකල් වෙන්න ඕන. ඉතින් අපිට පිහාටු තිබුණොත් මේකේ මෙන්න මේ පිහාටුවේ තියෙන මෙන්න මේ සිනිඳු කොටස තිබුණොත් අපිට මේක පාවිච්චි කරන්න බෑ අතේ වදින නිසා. ඉතින් අපේ වැඩේටනේ අපි පාවිච්චි කරන ශෝභනේ දාන්න නෙමෙයි අපි මේක පාවිච්චි කරන්නේ. අන්න ඒ නිසා අපිට පුළුවන් මේ පිහාටු ටික අයින් කරලා දාන්න. අයින් කරලා දාලා කම්ෆර්ටබල් විදියට අපේ ඇඳීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. ඉතින් මම ගිය වැඩසටහනේදී කිව්වා වගේම ඇයි අපි මෙහෙම අඳින්නේ? මෙහෙම අඳින්නේ අපේ ආත්ම තෘප්තියට, නැතුව කඩෙන් ගන්න බඩු නැතුව නෙමෙයි. ඔයාලත් මේ වැඩේ ගෙදරදි කරලා බලන්න, හරිම ඉන්ටරෙස්ටිං වැඩක් වේවි. මොකද තමන්ගේම මෙටීරියල් තමන් හදාගෙන වැඩ කරනවා කියන්නේ ගොඩක්ම ඉන්ටරෙස්ටිං වැඩක්. ඒ වගේම තමයි දැන් මේ රට යන විදිය හැටියට කොහොමද ඉස්සරහට අපේ බඩු අපිටම තමයි හදාගන්න වෙන්නේ. වෙන රටවල් වලින් දේවල් ගෙන්නන්න නැහැනේ. අන්න ඒකයි. ඉතින් ඔයාලා බලනවා ඇති මම මෙච්චර කරපු එක ඇයි මේ වගේ පොඩි කොටසක් ඉතුරු කරලා තියෙන්නේ කියලා. ඉතින් අපිට චිත්‍ර අඳිනකොට අපේ කඩදාසිය පිහදාන්න ඕන වෙනවා. ඉතින් මේකෙන් පුළුවන් ඒ වගේ වැඩක් ගන්න, පොඩි පින්සලක් වගේ කඩදාසිය පිහදාලා ස්වයිප් කරලා දාන්න අපිට මේ පිහාටු කොටස පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා පිහාටක් තෝරගන්නකොට මෙන්න මේ අගිස්ස ඝනකම තියෙන පිහාටක් තෝරගන්න. මම මේ සම්බන්ධව කියවලා තියෙන දේවල් වල හැටියට ගොඩක්ම ආටිස්ට්ලා රෙකමන්ඩ් කරන්නේ හන්සේගේ පිහාටක්, එහෙම නැත්නම් පාත්තේගේ පිහාටක්, එහෙම නැත්නම් තාරාවේගේ පිහාටක් මේ සඳහා යොදා ගන්න කියලා. ඉතින් අපිට ඔය හංසයෝන්ගේ, පාත්තයෝන්ගේ, තාරාවෝන්ගේ පිහාටු හොයන්න ගියොත් සෑහෙන ලොකු කරදරයකට වැටෙන්න සිද්ධ වෙනවානේ. අන්න ඒ නිසා ඔයාට හොයා ගන්න පුළුවන් ඕනම් පිහාටක් මේකට යූස් කරලා බලන්න. අපි තෝරගන්න පිහාටුවේ මෙන්න මේ අගිස්ස කොටස ගොඩක් ඝනකමට තියෙනවා නම් තමයි අපිට ඒක වටින්නේ. ඒ කියන්නේ මේ පිහාටත් පුංචි වැඩි, මේ මගේ අතේ තියෙන පිහාටත් පුංචි වැඩි, මීටත් වඩා ලොකු ඝනකමට තියෙන පිහාටක් තමයි ඔයාට හොයාගන්න සිද්ධ වෙන්නේ. මේ පිහාටු එක එක ජාතියේ පිහාටු, රාජලින්ගේ පිහාටු තියෙනවා මෙතන, කපුටොන්ගේ පිහාටු තියෙනවා. ඉතින් ඔය විදිහට මොනරුන්ගේ පිහාටු තියෙනවා. මොනරග ගැනු සදා කවුද? සෙබඩ. සෙබඩගේ පිහාටුත් මෙතන තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ඕනම ජාතික පිහාටුවක් පාවිච්චි කරන්න මේ වැඩේට. හැබැයි හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ අග කොටස ඝනකමට පිහිටලා තියෙන්නම ඕන. එහෙම උනේ නැතුනොත් අපි මේ කරන වැඩේ හරියට කරගන්න බැරුව යනවා. ඔයා මේකට ගැළපෙන හොඳ ප්‍රොපර් පිහාටක් හොයාගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ පිහාට අරන් එන්න. අරන් ඇවිල්ලා වතුර එකක දාලා තියන්න පැය භාගයක් විතර. පිහාටේ මෙන්න මේ යට කොටස පෙඟෙනකම් පැය භාගයක් විතර වතුර එකක දාලා තියන්න. පැයක් පැය භාගයක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ කරන්න ඕනේ
ඒ වතුරකේ දාලා තියෙන කාලය ඇතුළත ඔයා වැලි එකක් රත් කරගන්න. මොකක් හරි ක්‍රමවේදකින් රත් කරගන්න වැලි එකක් භාජනයක තියලා පරණ ටින් එකක බිස්කට් ටින් එකකට වැලි ටික දාලා ගල් තුනක් උඩ තියලා යටින් ගිනි ඇවිලුවනම් ලිපක තියුවා වගේ මේක රත් වෙනවා. ඉතින් යම්තාක් දුරකට හොඳ උෂ්ණත්වයක් එනකන් රත් කරගන්න. රත් කරගත්තට පස්සේ ඊට පස්සේ ඒක විනාඩියක් දෙකක් වගේ ඒක නිවෙන්න තියන්න. නිවෙන්න තියලා අර අපි පොඟව ගනිපු මෙන්න මේ පිහාට මෙන්න මේ විදියට වැලි එකේ දාලා ටික වෙලාවක් රත් කරගන්න. අපි මේකට කියනවා සීසනින් ප්‍රොසෙස් එක කියලා. ඒ කියන්නේ අපි මෙතෙන්දි තමයි අපේ පිහාටුව එහෙමත් නැත්නම් අපේ ෆෙද එක අපි පදම් කර ගැනීමකට ලක් කරගන්නේ. හරි, දැන් මගේ පිහාටුව මම හොඳට පදම් කරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ පිහාටුව පදම් කරගත්තට පස්සේ කරන්න ඕනේ මොකක්ද? මේ පිහාටුවේ මෙන්න මේ හරිය තියෙනවා මෙම්බ්‍රේන් එකක්. එහෙම නැත්නම් පටලයක්. මේ පටලේ අපි අයින් කරගන්න ඕන. ඉතින් මේ පටලේ අයින් කරගන්න ඔයාට පුළුවන් පිහියක නොපිට පැත්ත. ඒ කියන්නේ පිහිය කැපෙන පැත්ත නෙමෙයි, අනිත් පැත්ත පාවිච්චි කරලා හූරලා අරින්න. එහෙමත් නැත්නම් ඔයාට හොඳ නියපොත්තක් තියෙනවා නම් නියපොත්තකින් හීරුවනම් මේ පටලේ ගැලවිලා යනවා. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් මේ වටේ තියෙන පටලය ගලව ගන්න. මේක ගැලවෙ නැතුනොත් වෙන්නේ අපි මේ පිහාටු පෑන හැදුවට වඩන්නේ පිහාටු පෑන දිගේ අපිට ඕන කර ඉන්ක් එක පල්ලෙහාට කේශාකර්ෂණය හරහා ගලාගෙන ඒම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ පෑනේ හොඳම ප්‍රයෝජනය ගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා මේ පෑනේ තියෙන මේ පටලිවත් කරගන්න. පිහාටු මෙන්න මේ විදියට ඔයා කපා ගන්න ඕන. ඉතින් ඔයා චිත්‍රපටිවලදී එහෙම දැකලා තියෙනේ පිහාටු පෑනක කොහොමද පිහාටුව කපලා තියෙන්නේ කියලා. අන්න ඒ අතර මෙන්න මේ විදියට කපා ගන්න. කපාගෙන ඔයාට ඕන කරන හැඩය මෙන්න මේ විදියට හදා ගන්න ඕන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේක ඇතුලේ තියෙනවා තවත් මෙම්බ්‍රේන් එකක්. ඒක අපිට බයිසිකල් එකක ස්පෝක් එකක් හරි ඒ වගේ මොකක් හරි කම්බියක් දාලා ඇතුළට ඇදලා දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇතුළටම තල්ලු කරලා දාන්න පුළුවන්. ඉතින් ඔයා මේ මෙතඩ්ස් දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න. මොක පාවිච්චි කරත් කමක් නැහැ. අනිවාර්යෙන් හැබැයි ඒක අයින් කරලා දාන්න ඕනේ. එහෙම වුනේ නැති වුණොත් අපිට මේ පිහාටුවෙන් નિયමිත වැඩේ ගන්න බැරුව යනවා. ඒ වගේම තමයි මට මුලින් දෙයක් කියන්න අමතකුණා. ඔයා පිහාටක් තෝරගනින්දි ගොඩාක් පරණ පිහාටුවක් තෝරගන්න එපා. මොකද පිහාටුවේ මෙන්න මේ කුයිල් එන්ඩ් එක දිරලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා පිහාට හදන වෙලාවේදී මේ පිහාටුව කැඩිලා යන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා අලුත් පිහාටුවක් තෝරගන්න ඕන. හරි, දැන් මොකද්ද මම කිය කී හිටියේ? මේ පිහාටුවේ ඇතුලේ තියෙන මෙම්බ්‍රේන් එක අයින් කරගන්න විදිය. හරි, මෙම්බ්‍රේන් එක අයින් කරගත්තනේ. දැන් ඔයා අයින් කරගත්තට පස්සේ අර පිහාටුව අපි ආයෙත් හැඩගස්ව ගන්න ඕන. මොකද මෙම්බ්‍රේන් එක අයින් කරගත්තට පස්සේ ඔයා මෙම්බ්‍රේන් එක අයින් කරන්න යොදන ෆෝස් එක නිසා වටේ ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. අන්නේ ඩැමේජ් එක නැති වෙනකන් ආයෙ පාරක් මේ පිහාටුවේ අර තුඩේ හැඩය අපි හදා ගන්න ඕන. දැන් අපි ඇත්තටම මේ පිහාටුවෙන් චිත්‍ර අඳින්නේ කේශාකර්ෂණය කියන විද්‍යාත්මක ක්‍රමවේදය යොදාගෙන. පිහාටු පෑන මුලින්ම හදපු අය නම් දන්නේ නැතුව ඇති මොකද්ද මේ කේශාකර්ෂණය කියන්නේ කියලා. ඒ වුණාට අපි දැන් දන්නවනේ මොකද්ද කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා අන්න ඒ සිහින් පැල්ම මේ පිහාටු පෑන ඇති කරන්න. ඒ නිසා මෙන්න මේ විදියට මම ඔයාලට මේ පෙන්වන විදියට ඔයාට පුළුවන් මේ කොයිල් එන්ඩ් එකේ, එතකොට මේ පෑනේ ඉස්සරහා තියෙන තුඩේ මෙන්න මේ විදියට පොඩි පැල්මක් දාන්න. ටිකක් ගොඩාක්ම දුරට දාගන්නත් එපා, ටිකක් මේ පැල්ම දාගන්න. ඔයා සාමාන්‍යයෙන් ඝනකම පිහාටුවක් පාවිච්චි කරනවා ටිකක් දුරට දාගන්න පුළුවන් වේවි. ඔයා ඝනකම අඩු පිහාටුවක් පාවිච්චි කරනවා නම් ඔයාට මේක එච්චරටම දුරට දාගන්න බැරි වේවි. ඒක එච්චර හිතන්න එපා. ඉතින් ඔයාට මේ එන්ඩ් එක දුරට දාන්න ඔයාගේ එක ඉන්ක් ඩිප් එකකින් ඔයාට අඳින්න පුළුවන් ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ, නැතුව වෙන වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයා මේක හිමීට පැල්මක් දාගත්තනේ. දැන් මේ පැල්ම දාගත්තට පස්සේ ඔයාට පුළුවන්
මේක පෑනක් විදිහට පාවිච්චි කරන්න. පැල්ම දාගත්තට පස්සේ සමහර විට ඔයාට පේනවා දැන් පැල්මෙන් දෙපැත්තේ කොටස් දෙකක් තියෙනවා. එක පැත්තක් හීනියට තියෙන්න පුළුවන් අනිත් එක මහතර තියෙන්න පුළුවන් නැත්නම් පැල්ම දාගනිද්දී එක පැත්තක් පැල්මෙන් තුඩ කොට වෙන්න පුළුවන් අනිත් පැත්ත පැල්මෙන් තුඩ දිග වෙන්න පුළුවන්. එහෙම වුණොත් දිග පැත්තෙන් විතරයි ඇදෙන්නේ. එහෙම වුණොත් පැල්මෙන් වැඩකුත් නැතුව යනවා. ඒ නිසා පැල්ම අපේ තුඩේ හරි මැදට එන විදිහට ආයෙත් අපි මෙන්න මේ විදිහට තුඩ සකස් කරගන්න ඕන. දැන් ඉතින් ඔන්න අපේ පෑන හදලා ඉවරයි. අපේ කොයිල් පෙන්නක එහෙම දැන්නම් පිහාටු පෑන හදලා ඉවරයි. දැන් ඔයාට අවශ්‍ය නම් පුළුවන් මෙන්න මේ පිහාටු ටික කපලා අයින් කරලා දාන්න. කැමති නම් තියාගන්න. මම නම් මේක අයින් කරලා දානවා. මොකද මට මේකේ ලස්සන නෙමෙයි වැදගත් වෙන්නේ මේකෙන් කරන වැඩි. ඒ නිසා මගක් යනකම් මේ ටික මං අයින් කරලා දානවා. ඉතින් හැඩයට තියන්න ඕන නම් මං එක පැත්තක් ඉතුරු කරනවා එක පැත්තක් කපලා දාලා. එහෙම වුණාම මේක පිහාටු පෑනක් කියලා ඕන කෙනෙක්ට දැක්කම අඳුර ගන්නත් පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි පිහාටු පෑන හැදුවේ. ඉතින් ඔයාට තව දෙයක් මම කියන්න ඕන මේ පිහාටු පෑන හැදීම සම්බන්ධව. ඉතින් ඔයාට පේනවා ඇති මේ මම පාවිච්චි කරලා තියෙන පිහාටුව. මේ පිහාටුව මේ කුරුල්ලගේ දකුණු පැත්තේ පිහාටුව. දකුණු අත්තටු වල පිහාටුවක්. එතකොට වම් අත්තටු වල පිහාටුත් තියෙනවා. ඉතින් දකුණු අතින් ඇඳීම කරන කෙනෙක්ට ගොඩක් වෙලාවට හරියන්නේ ගොඩක් වෙලාවට නෙමෙයි ඇත්තටම හරියන්නේ වම් තටු වල පිහාටු තමයි හරියටම හරියන්නේ. දකුණු තටු වල පිහාටනුත් කරගන්න පුළුවන්. හැබැයි පොඩි නුහුරු ගතියක් තියෙන්න පුළුවන් ඔයා මේ පිහාටු පෑන පාවිච්චි කරනකොට. ඉතින් අපිට හැම වෙලාවකම හරියටම අදාළ පිහාටුව හොයාගන්න බෑනේ. ඉතින් ඔයාලා ගෙදර තාරාවේ කරි මොකෙක් කරි සතෙක් ඇති කරනවා නම් ඔයාට පුළුවන් ගන්න. එහෙම නැත්නම් මේ වගේ සපය ගන්න පුළුවන් තැනක නම් ඔයා ජීවත් වෙන්නේ. ඔයාට පුළුවන් ඒ දේවල් සපය ගන්න. එහෙනම් ඔන්න අදට අපි හදාගත්ත පෑනේ වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ඔයාට තියෙන මේක නිදහසේ ඔයාගේ ස්කෙචින් වලට පාවිච්චි කරන්න. පහුගිය වැඩසටහනකදී අඳුන්වලා දුන්නනේ අපි තීන්ත පෑනක් ඇයි පාවිච්චි කරන්නේ, තීන්ත පෑනක් ඇයි ඉස්සර කාලේ පාවිච්චි කරේ, තීන්ත පෑනෙන් මොකද්ද වෙන්නේ, දලාදහස ගන්න මගේ පහුගිය වීඩියෝ එක බලන්න. මේ පැත්තෙන් වගේ කාඩ් එකක් දාලා තියෙනවා. මේ පැත්තද මතක නැහැ. මේ පැත්ත හරි මේ ඕන පැත්තක කාඩ් එකක් දාලා තියන්න. ඒකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ මගේ පහුගිය වීඩියෝ එක බලන්න. ඒකේ මම පොඩි චිත්‍රයක් අඳින කොටසකුත් තියෙනවා. ඒ වීඩියෝ එකේ චූටියට ස්කෙච් එකක් කරන කොටසකුත් තියෙනවා. ඉතින් ඒකත් බලන්න, එන්ජොයි කරන්න. එහෙනම් මිත්‍රවරුනි, ලබනවා සඳන් අලුත් කණ්ඩායමකට බේසික් ඩ්‍රෝවිං ක්ලාස් එකක් පටන් ගන්නවා. ඔයාලට පුළුවන් ඕන නම් ඒකට ජොයින් වෙන්න. මං මෙන්න මේ පල්ලැහෙන් මගේ කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒකට ජොයින් වෙන්න, අවශ්‍ය නම් ජොයින් වෙන්න. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහිල්ලා subscribe කරන්න. ඊට පස්සේ notification bell icon එකක් ඒක ඕල් දාලා තියාගන්න. ඒක ඕල් දාලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක කිසි කරදරයකින් තොරව නරඹන්න. ඒ වගේම තමයි තව යාළුවෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳට ලයික් කරන්න. මම ගිහින් එන්නම්. අදට අපේ වීඩියෝ එක ඉවරයි. මම ජනිත්, ආයුබෝවන්.